ගොවිජනපද නියෝජනය කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමු වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කෙරුණේ. විවෘත වෙළඳපොලේ යූරියා පොහොර මිටියක් රුපියල් 40,000ක පමණ මුදලකට අලෙවි වන අතර පොහොර සහනාධාරය යටතේ එය රුපියල් 10,000කට ලබා දෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. යලකන්නේ සාමාන්‍යයෙන් වීවකාව සිදු කරන්නේ හෙක්ටයාර 275,000ක භූමි ප්‍රමාණයක වන අතර මෙවර එය 550,000 දක්වා වැඩි වී තිබෙනවා. බඩේනෙකු ගොවීන් සඳහාද සහනදායි වැඩපිළිවෙලක් යටතේ පොහොර ලබා දීම රජයේ අපේක්ෂාවයි. හොඳ ප්‍රමිතියෙන් යුක්ත පොහොර තමයි අපි ගොවි ජනතාව වෙත ලබා දෙන්නේ. රුපියල් 40,000කට උඩින් තමයි දැන් වෙළඳපොලේ යූරියා විකිණෙන්නේ. අපි මේක රුපියල් 10,000කට මිලකට ලබා දෙමු. මහකන්නයට අවශ්‍ය පොහොර ලබා දීමේ වැඩපිළිවෙල හා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන දැනටමත් අපි වෙන් කරගෙන තිබෙනවා. ලෝක බැංකු ණය ආධාර වැඩසටහන යටතේ යූරියා පොහොර සියල්ලටම අවශ්‍ය ඩොලර් ලබා දෙන්නේ ඒගොල්ල එකඟ වෙලා තියෙනවා. ඊට අතිරේකව ලෝක ආහාර සංවිධානය අපිට එකඟ වෙලා තියෙනවා. යූරියා හොන්ඩර 375,000 නොමිලේ ලබා දෙන්න. අපි එම ප්‍රමාණයම මේ රටේ අඩු ආදායම් ලබන ගොවි ජනතාව වෙත නොමිලේම ලබා දෙන්න අපි කටයුතු කරමු. මේ වතාවේ බඩගිනුඟු වගා කරන ගොවි ජනතාවටත් මේ සහන ක්‍රමයේ යටතේම පොහොර ලබා දීමේ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරමු. 9 වෙනිද රෑ එනවා කියන එක තමයි දැනට දන්වලා තියෙන්නේ. අපි විශ්වාස කරන ඒ දිනේම එන්න කියලා ප්‍රාර්ථනෙත් තියෙනවා. ඉතින් අපේ සූදානම 10 වෙනිද ඉඳලම මේවා ගම්වලට යවන්න කටයුතු කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව කන්තලේ ප්‍රදේශයේ සිදු කළ අඹවගාවේ අසනු නෙලීම එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් NR ලමාහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. කාබනික පොහොර භාවිතයෙන් මෙම වගාව සිදු කර තිබෙනවා. මීට අමතරව සාර්ථක කචු වගාවක් හා වීවගාවක්ද මෙම භූමියේ ක්‍රියාත්මකයි. කාබනික පොහොර භාවිතයෙන් සිදු කළ වීවගාවෙන් 2 kg 164,000 ආසන්න අස්වැන්නක් ලැබී තිබෙනවා. වගා අරකලේ ජයගැනීම සඳහා උත්සාහ දරන තවත් අයෙකු පිළිබඳ ගම්පහ උඩුගම්පොළ උග්ගල්බොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. වෘත්තීන් ගෙවතු අලංකරණ ශිල්පියෙකු හා මල්වගාකරුවෙකු වන වසන්ත පොල්වත්තගේ නැමැති මෙම වගාකරු සිය ගෙවත්ත තුළ පවත්නා ඉඩකඩ කළමනාකරණය කරගනිමින් නිවසට අවශ්‍ය සියලු එළවලු වගා කර තිබෙනවා. කාබනික පොහොර භාවිතයෙන් සිදු කර ඇති මෙම වගාව සාර්ථක බවයි ඔහු පවසන්නේ. මම වෘත්තියෙන් මේ මල් වගාව කරන්නේ. ඉදිරියේදී ආහාර අර්බුදයක් එනවා කියන ලොකු රාවයක් තියෙනවා. අපේ පරිභෝජන සඳහා අපි හැමෝ යාළුවන්ට අර මේ බෙදලා දෙන්න හිතාගෙන මම පුංචියට මගේ වගාව මම පටන් ගත්තා. ආරම්භයේදී යාළු එක්ක එකතු වෙලා මිරිස්, වම්බටු, එතකොට බණ්ඩක්ක, මෑ ඒ වගේ අපි ටික ටික දාලා දැන් ඒක ඩිවලොප් කරගෙන යනවා, සංවර්ධනය කරගෙන. මේක ඇත්තටම හරි සතුටක්. මේක මේ පටන් ගත්තා තමයි ඒක දැනෙන්නේ. අපේ පරිභෝජනයට උවමනා ටික අපිම හදා ගන්නවා නම් ඔය ඕන අභියෝගයට අපිට බුදේර මුණ දෙන්න පුළුවන්. මුඩු බිමක සාර්ථක එළවලු වගාවක් සිදු කිරීමට හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා මින්නේරිය යුදාමුදා කඳවුරේ සමාජිකින් තැකී වී තිබෙනවා. අක්කර 15ක පමණ මෙම එළවලු වගාව සිදු කර තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් WA ධර්මසිරි මහතාගේ උපදෙස් අනුවයි ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ. පාදුක්ක ගොවිජන මධ්‍යස්ථානය මකින් සාර්ථක ගෙවත්තක් ක්‍රියාත්මක කරනවා. අක්කර 1 හමාරක් පුරා වීදී ඇති මෙම් භූමියේ සෑම එළවලු වර්ගයක්ම පාහේ වගා කර තිබීම විශේෂත්වයක්. එමින්ම වගා කටයුතු සඳහා කෙමෙත්තක් දක්වන අයට කාබනික පොහොර අලෙවි කිරීමද මෙම මධ්‍යස්ථානය මකින් සිදුවනවා.